පිටතඹල උපබස්සා පිටතඹල වනබස්සා තෙත් කලාපීය ඝන වනාන්තරවල මෙන්ම වියලි කලාපීය වනාන්තරවලද දැකිය හැකි මේ බස්සා රබර් වතුවලද දකින්නට ලැබී ඇත. පක්ෂි විද්‍යාඥයින් පවසන අන්දමට මෙම බස්සන් කිතුල් ගල වනයේදී එතරම් අපහසුකින් තොරව දැකගත හැකිය. සාමාන්‍යයෙන් කුල ඇටි හැසිරීමක් පෙන්වන තඹල බස්සා විශාල ගස් මුදුන් වල ලැගීමට කැමැත්තක් දක්වයි. කෘමි සතුන් ප්‍රධාන ආහාරය වුවත් වෙනත් කුඩා සතුන්ද කෑමට ප්‍රිය වේ. මාර්තු හා මැයි අතර අභිජනනය සිදු කරයි. 10000 සිට 20000 දක්වා වැඩිහිටි සත්ත්ව ගහණයක් ඇති බව ඇස්තමේන්තු කොට ඇත. වන විනාශය මෙම සත්ත්ව ගහණි අඩුවීමට ප්‍රධානම හේතුවයි. ගසක බෙනයක වරකට බිත්තර දෙකක් දමනු ලැබේ. මොහු දිවා කල සැරිසරන බස්සෙකු වන අතර නාදය බොහෝ ඈතට ඇසෙන නාදයකි. තරංගකාර ආකාරයට පියාසරියේ යෙදෙයි. මෙම බස්සා පිළිබඳව මුලින්ම නිරීක්ෂණය සටහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත පිළිබඳ බොහෝ පරීක්ෂණ නිරීක්ෂණය සිදු කළ ඕස්ට්‍රේලියානු ජාතික කර්නල් විලියම් ලෙක් විසිනි. ඔහු විසින් 1878 දී රචිත ග්‍රන්ථයේ බස්සා පිළිබඳ සටහන් තබා ඇත.